දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ඇත්තටම දැන් අලුත් කෙල්ලෙක් එනවනේ ඉස්සරහට. ඉතින් මෙන්න මේ කෙල්ල ආවට පස්සේ මොන වගේ දෙයක් වේවිද? ඒ වගේම අවංකවමයි මේ කෙල්ලව ගෙනගත්තේ ෂෙහාන් රණජීව ඇතුළු. එතකොට අර කෝච් මේ හැමෝම එකතු වෙලා. ඉතින් ඒකට හේතුව ගැන තමයි මං අද මෙන්න මේ විදිහේ පැහැදිලි කිරීමකට යන්න සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරමින් මාහා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ලස්සන කතාව ගැන මට මේ මොහොතේදී ඔයත් එක්කම එකතු වෙලා කතා කිරීමට අවකාශයක් තියෙනවා කියන දේ ගැන තමයි. මම මේ මොහොතේදී ඔයත් එක්ක බලාපොරොත්තු රසක්ම දල්වගෙන කටයුතු කරන්න කියන කාරණාව මම මේ මොහොතේදී ඔයාට මතක් කරලා දෙන්න සූදානම් වුණා. කොහොම වුණත් ඔයා දන්නවද දැන් ඉස්සරහට වෙන්නේ මේ වගේ දෙයක්. ඒ තමයි ලස්සන කෙල්ලෙක් ගෙනල්ලා ඇත්තටම කියනවනම් අනුහස් එක්ක සෙට් කරලා ඊට පස්සේ දැන් සමාධිත පෙන්නන්න කොහෙත්ම ෂෙහාන් ළඟ තමයි හොඳම ආදරේ තියෙන්නේ. හැබැයි ඒ වුණාට ෂෙහාන් ඇරෙන්න අනුහස් ගැන හිතන එක නම් මහා මෝඩකමක් කියන එක මෙතනදී හොඳින්ම තේරුම් කළම කතා කරන්න පුළුවන් වෙන තැනට වැඩ සිද්ධ කරන්න තමයි මේ වෙනකොට ඔන්න මහන්සි ගන්න කියන කතාව අපිට මේ වෙලාවේදී සඳහන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් කොහොම වුණත් අනුහස් සමාධි ගන්න මේ දවස්වල හිතන්නේ පෙන්වෙ නැතුණාට කිසි දෙයක්. ඉතින් හැමදේම සංගවගෙන හිටිය වුණත් සමාධිට හරි ආදරෙයි. ඒ නිසා තමයි සමාධි වෙනාතකට යනවා කියලා දැන්නකොට ෂෙහාන්ගෙන් සමාධිට කරදර වෙයි කියලා හැඟෙනකොට ඇත්තටම ලොකු වේදනාවක් දුකක් ඇති වෙන්නේ කියන කතාව ගැනත් අපිට මේ මොහොතේදී සඳහනක් කරන්නට පුළුවන් වෙනවා කියන දේ ගැන තමයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගන්න කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට තමයි මම වැඩිමක් බලාපොරොත්තු වෙන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින් අපිට සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා. කොටින්ම කියනවා නම් ඔයා මේ ගැන මේ විදිහේ විශ්වාසයකට දැන් එන්න ඕනි කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් ඔයා දන්නවද මේ කෙල්ල ඇවිල්ලා අනුහස් එක්ක සෙට් වෙන්න හැදුවත් කොහෙත්ම ඒකට නම් ඉඩක් හම්බ වෙන්නේ නැහැ කියන එක අපිට මතක් කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි අනුහස් සමාධි ගැන ඇරෙන්න වෙන කවුරුවත් ගැන හිතන්නට කටයුතු නොකරන නිසයි මේකට හේතුව කියන කතාව අපි මේ වෙලාවේ සිහිපත් කළ යුතුව තියෙනවා.